සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස්. එදින පහර කෑමට ලක් වූ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම අද බේරේ වැවසල සිට මාධ්‍යට අදහස් පළ කළා. අරගලේ නටබුන් තියෙනවා. නටබුන් මේ තව තියෙන ගැලවිලා. අසර මිනිස්සු ගම්මනින් ආව මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොම මේ බේරේට ඇතුළු වෙන්න තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ගහගන්න ෆයිට් කරන්න ආපු කට්ටිය නෙමෙයි. නෑ නෑ, ඒ අය නිරාවිද අය. නිරාවිද අයට තමයි පොළු වලින් පාර දුන්නේ. ඔබතුමා කොහොම හරි උපක්‍රමශීලීව බේරුණායි කියලා තමයි කලින් කතාවේ කිව්වේ. උපක්‍රමශීලීව බේරෙන්න බෑනේ. ඇත්තට මං කිව්වට හෙල්මට් පාරවල 20ක් කියලා එතකොට මම ඔළුවට සමහර අයගේ දැක්කනේ එක හෙල්මට් පාරෙන් ඔළුව පැලුණා. මගේ පැලුණා මගේ ඔළුව උඩට දිනවා. අනේ මාව පිටාලේ දාන්න කියලා. එහෙම කියනවා. දැන් අර අලි දැක්කේ නැද්ද? ප්ලේන් එකද ඉදා? බස්සර කොට. ඕක ඔයා උනතර අයියෝ කියලා කියනවා. අම්මා කියලා කියනවා. අම්මව මතක් කරන්නේ දෙයක් කියනවා මිනිකෙක් නෙවෙයි. මේ අතර අරගල භූමියට පහර දීමට වසර දෙකක් සම්පූර්ණ වීම පිළිබඳ අරගල ක්‍රියාකාරීන්ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. අපි බොහොම හොඳින් පැහැදිලිව සමාජයේ ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා අරගලයේ කරද්දී ඒගොල්ලෝ තෝරගත්තා මේකට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය මේක කියලා. ඒ නිසා මැරයෝ ගෙන්නුවේ අරලිය ගහමන්දි. ඊට පැය කීපට පස්සේ මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියාව හම්බුණා. ඒක තමයි ඇත්ත කතාව. මැයි 9 කියන්නේ අපේ හිසක් නැති අරගලයක් කිව්වා. මොන දෙයක් වුණත් රටේ පුරවැසිය ඇත්තටම නැගිට්ට දවසක් එදාගෙන අපි සතුටු වෙනවා. පොඩි වේදනාවක් තියෙනවා අපිට බලයාත්පත් කරගන්න බැරි වෙච්ච එක. එදා ජූලි 13 අපි රූපානි සංස්ථාවට ගිහිපෙලා අපිට බලයාත්පත් කරගන්න තිබ්බා. අපි ඒ වෙලාවේ මේ අරගලයේ නාමයෙන් ඇතුළ හිට සමහරක් පක්ෂ ජවිපෙ සහ පෙරටුගාමි කියන මේ පක්ෂේ ඒ අවස්ථාව උදා නොකර දීලා එයාලා එක එක දේශපාලනඥ පාර්ලිමේන්තුවට එක එක අයට කතා කරන ඔයාලා ජනාධිපති ගන්න අපි අරගලයේ ෂේප් කරන්නම් කියලා. ඕකයි උනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.